මංහිතන්නේ ලංකාව රටක් විදියට අදා ඉතිහාසික දවසක්. ප්‍රථම වතාවට සක්විය ඇමතිවරෙක් දූෂණ චෝදනාවක්ට අධිකරණය රිමාන්් බන්ධනා ගාර ගත කරනවා. ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන පාලුස් සෙන්දා වෙනකං අධිකරණය තීරණය කරනවා රිමාන්් බඳධනා ආර ගත කරන්න. මේකේ විශේෂත්වය වෙන්නේ අපි සිවිිල් පුරවශය විදියට බෘත්තිය සමිතිවිදියට සිවිල් සංවිධාන විදියටට අකණ්ඩව කරපු අරගලය. අරගලට පුළුවන් ටේ සිිස්ටම් එක වෙනස් කරන්න කියන එක. මේ සිස්ටම් ස්ටේන්ජ එකක් හැරුම් ලක්ෂයක් රටක් විදිහයට. ති මේ හැරුම් ලක්ෂය එන්නේ ඉතාම අමාරුවෙන් ඉතාම අසසිරුවෙන් හැබැයි මිනිස්සුන්ගේ අවදිය තිබීම නිසා. තින් දැන් අප රට අධකරණය පිළිබඳව අපිට විශ්වාසයක් තිනවා මගහිතන අප කිසිදු විවාදයකින් තොරව අප රට අධිකරන පද්ධතියටත් විශේෂයම. පහුගේ කාලසීමාවේ විවිධ මැඩපල්ලම් තිබිච්ච අපරාධ පරරිීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපේශීර්ෂපනමය යොදවන්න ඕනේ බොද ඔවන් අප්‍රතිහත දෛරයක් මේකට ගත්තමී රටේ සිවිල් පුරවසියන්ගේ අයිති රකින්න. එවගේම අද දවසේදී අධිකරණයේදි සාච්ඡා වෙච ප්‍රධාන කාරණාවක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ටඕනේ විත්්‍යය පාර්ශවය වෙනුවෙන් පෙනිහිට නීති ඥාන වමේ ඉමිනෝගලොබිලින් එක හොරය එකක් වන නැත්තං. මෙතැන වැරදක්තිනවද කියලා. මෙන්න මේ කාරණාව ඇතුළි අදරටේ ෞඛ්‍ය මාත්‍යංශේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බරපත්තල රහසක්හෙලි වෙනවා අපි කියනවා. ඔ. එහෙ මේ වෙනවා හැබැයි විනු ගලොබිලින්න එක හොරය එකක් වුණේ නැත්තං අපි එක හොයා ගන්න බෑ. එනිසා සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රසම්පාධන ක්‍රියාවලිය ඇතුළේ ඔයා වෂද එක්සි අසු තුන ඇතුළෙ, හොරකම් සිද්ධ වෙනවා කොමිෂන් ගන්නවා අල්ලස් ගන්නවා මාෆියාවන් වෙනවා දූෂණ වෙනවා. හැබැයි අප රටේ මිනිස්සුන්ගේ වාසනාවට මේ හොරා. සම්පර්ණ හොකමක් කරපු හොරෙක් නිසා අපිට මේ කතාව කියවගන්න හම්බූල. නිසා විත්්‍යයේ නීතිඥවරයා යහන ප්‍රශ්නේතියන ගැඹුර තමයි අපි එකයි හොයාගත්තේ එවනට මේ එක නෙවෙයි හොරම මේ ප්‍රම්පාධන ක්‍රියාවල ඇතුළේ බොහෝදේවල් හොරකං විදිට වෙනවා. නිසා සෞඛ්‍යමාත්‍යංශේ දැන්වත් ඇස්සරගන්නට ඕනේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළේ ඕනෑම හොරෙකුට රින්ගන්න පුළුවන් හැබැ එක හොකමක් වෙන්නේ බාලාවෂ්‍යයක් ව. නවෙයි හොරාවුස දෙයක් ගෙන උත් විතරයි ඒ කාරණාව අතිශයෙන් වැදගත්වෙනවා මම හිතන්න ඒවගේම. අපි රටේ අමාත්‍ය මණ්ඩලය ගැන අපිට තිබිච්ච. යම්යම් කාරණා අද දවසේ උසාවිදි කතා වනා අපි ඉතාම සතුටුවෙන අද උසාවියේදි කතා කරනවා ඇමතිවරයක්ගේ වගවීම ඇමතිවරයගේ වගකීම සහ නොකර සිටීමේ සහ කිරීමේ වගකීම කියන කාරණාත්තුන. ඉතින් ඒ සම්බන්ධෙන් මංහිතන්නේ මේ රටේ අධිකරණයක් හෝ මේ රටේ අමාත්‍ය ම්ඩලට එරෙහිව සාකච්ඡාවෙච පලවෙනි දවස අපි මෙච්චර කල් හිතාන් හිටියේ ඇමතිවරයකුට අමාත්‍යංශය තුළේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අපේ රටේ ලේකම්වොරු හිතාගෙන හිටියේ අමතිවරයා කිය න නො අපි කරන්න ඕනෙ කියලා හැබැයි ේකම්වරුන්ට අද පාඩමක්ක ගන්නල තියෙනවා. නෑ ලේකම්වරෙක් වැඩ කරන්න ටෝනි කොහොමද. ඇමතිවරෙක් වැඩ කරන්න ඕනෙ කොද. යාගේ නීති පද්ධතිය වගවීම සහ වගකීම කොහොමද තියෙන්නේ කියෙන කාරනාව. ති මේ කාරණ රට පරිවර්තය කන තැනකට ගෙනියන්ටනම්. අපි මේ වන්න ඕන ඉත්සරහට ගෙනියන්න ඕෝඩේ මේගේ පුර වැසියන් සක්‍රිය වෙන්න ඕනේ. සෞඛ්‍ය මාත්‍යංශය නිවරදි කෙර ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග අපි ගන්නවා අපි විශ්වාස කරන්න මේක කොරකක් කිය ැයි හක ේක්. ඒලට ලායවා එනිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිද්ධ වෙන හොරකංක්‍රියාවලිය ඉදිරියටත් හෙළි දරව කරමින් අපි බලාපොරොත්වයෙනවා මේ රට වෙනස් තත්ත්වයකට ගෙනියන්න මේ රටේ ආර්ථකේ විශ ව තත්වය ආරක්ෂාකරගන්න.